ළමයි දැන් මේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් මේක වැදගත් කාරණයක්. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියට තේරුම් ගන්න ඕනේ. මේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියලා කියන්නේ ළමයි හැමතිස්සෙම ගත්තොත් දැන් රිසර්ච් කියන්නේ අපි ගත්තොත් එහෙම අලුතින් මොකක් හරි දෙයක් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න අලුතෙන් මොකක් හරි තාක්ෂණයක් හොයාගන්න අපි කරන ඒ පර්යේෂණ වියදම ඒක හොයාගන්න ඒ අලුත් ක්‍රමවේදය හොයාගන්න දරන වියදම තමයි අපි කියන්නේ පර්යේෂණ වියදම තමයි අපි කියන්නේ රිසර්ච් කියලා. ඩිවලොප්මන්ට් කියලා කියන්නේ ඒ ක්‍රමවේදය දියුණු කරන්න වැඩි දියුණු කරන්න ඒ කියන්නේ ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් බවට ඒක ඇක්චුවල් දෙයක් බවට සජීවී දෙයක් බවට පරිවර්තනය කරන්න ඩිවලොප් කරන්න දරන වියදම ඩිවලොප්මන්ට් එක්ස්පෙන්ස් කියලා. අපි එකවුන්ටිං වලද අපි දන්නවා එකවුන්ටිං ස්ටෑන්ඩර්ඩ්ස් වල කතා කරලා තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ගැන. එකවුන්ටිං ස්ටෑන්ඩර්ඩ්ස් වලින් කියනවා රිසර්ච් එක්ස්පෙන්ස් එක කියන එක සම්පූර්ණයෙන් P&L දාන්න. ඒ කියන්නේ එක්ස්පෙන්ස් එකක් විදියට රෙකග්නයිස් කරන්න. කොයි වෙලාවකවත් ඒක ඇසට් එකක් විදියට දාන්න එපා කියලා. ඊළඟට කියනවා ඩිවලොප්මන්ට් එක්ස්පෙන්ස් ගත්තොත් ස්ටෑන්ඩර්ඩ්ස් වල කියනවා කාරණා කිහිපයක් කියනවා. මෙන්න මේ කාරණා හයක් වගේ මම මතක විදියට ඒ කාරණා ඔක්කොම මීට් වුණොත් විතරක් කැපිටලයිස් කරන්න නැත්තම් එක්ස්පෙන්ස් කරන්න කියලා කියනවා. ඒ ඔක්කොම මීට් වුණොත් විතර ඇසෙට් එකක් රෙකග්නයිස් කරන්න. එහෙම මීට් වෙන්නේ නැත්තම් කියන්නේ එකක් හරි මීට් වෙන්නේ නැත්තම් ඒක එක්ස්පෙන්ස් කරන්න. يعني P&L දාන කියලා කියනවා. ඒ කවුන්ටිං වල ට්‍රීට්මන්ට් එක ඕක. දැන් ෆයිනෑන්ෂල් ට්‍රීට්මන්ට් එක විතරද වෙනස් ටිකක්. ඒක කියනවා මෙහෙම. ඒක කියන්නේ මෙන්න මේ කතාවක්. ඔයා බැලුවොත් එහෙම වාගේ තුන්වෙනි ස්ලයිඩ් එකට. ඇවිල්ලා බැලුවොත් එහෙම ඒක මොකද්ද තියෙන්නේ? දැන් මේක කියනවා ළමයි දැන් මේ විදිහට කියන්නේ සරල තේරුම තමයි ගොඩක් වෙලාවට accounting වල වෙන දේ තමයි අර research and development කියනවා ගොඩක් වෙලාවට යන්නේ කොහෙටද expense එකක් විදිහට. කියන්නේ ඒක ඇත්තටම P&L තමයි යන්නේ. asset එකක් ගොඩක් වෙලාවට recognize වෙනවා අඩුයි. මොකද අර criteria ඔක්කොම recognize වෙන්න එපා. ඉටු වෙන්න එපා මේ development එක capitalize කරන්න. එතකොට දැන් මේවා හැබැයි මේවා නේචික තමයි ළමයි මේවා අපිට කාලයක් පුරාවට ප්‍රතිලාප ලබා දෙන වියදම් ඇත්තටම ගත්තොත් يعني economic benefits දෙන්න පුළුවන් වියදම් තමයි මේවා. හරිද? මොකද මේ research and development තුලින් අපිට අලුතෙන් product එකක් නැත්නම් අලුතෙන් තාක්ෂණයක් බිහි කරගන්න පුළුවන් වුණොත් ඒකෙන් ලොකු benefit එකක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දැන් ඇත්තට මේක අපි capitalize නොකරන්න හේතුව තමයි accounting වල අපි කතා කරන දේ තමයි මේක අපිට uncertain. ඒ කියන්නේ දැන් අපි මේ research expense එක දරුවා මේ development expense එක දරුවා කියලා මේකෙන් economic benefits එයි කියන එක ගැන අපිට 100%ක විශ්වාසයක් certainty එකක් නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතන්න අපි අලුතෙන් product එකක් හැදුවා කියලා ඒක විකිණෙයි කියලා අපිට කියන්න බෑනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගත්තොත් මේක quantify කරන්න අමාරුයි කියලා කියනවා. එහෙනම් මේක quantifiable නැහැ. මේකෙන් ඇත්තට කියන්නේ සරල තේරුම ඇත්තට මේක effective වෙයි කියලා අපිට හරියටම නිශ්චය කරන්න බෑ. ඒ economic benefits probable කියලා කියන්න බෑ. එහෙම තමයි accounting වල කතා කරන්නේ. හැබැයි finance වල අපිට කියනවා එහෙම වුණත් ඒ uncertainty එකක් එහෙම එකක් තිබ්බත් මේව capitalize කරන්න කියලා කියනවා. research and development expense capitalize කරන්න කියලා කියනවා. research ද development ක අදාළ නැහැ. total එක capitalize කරන්න. ඒ කියන්නේ ඇසෙට් එකක් සේ රෙකග්නයිස් කරන්න එක්ස්පෙන්ස් කරන්න එපා කියලා කියන්නේ. හරිනේ. එහෙනම් R&D මේ බිස්නස් වැලියුේෂන් වලදී අපි මොකද කරන්නේ? ෆයිනෑන්ස් වලදී ටෝටල් ගාන කැපිටලයිස් කරන ඇසෙට් එකක් විදිහට හඳුන ගන්න ඕනේ. accounting වල ට්‍රීට්මන්ට් එකට වෙනස්. හරිනේ. එතකොට දැන් පළවෙනි දේ කියන ගන්න ඕනේ අපි. නැ කැපිටලයිස් කරන්න ඕනේ. හරිනේ. ඉතින් කැපිටලයිස් කරොත් ඊළඟ ප්‍රතිපාකය මොකද්ද? දැන් යම් දෙයක් ඇසෙට් එකක් බවට අපි රෙකග්නයිස් කරොත් ඇසට් එකක් රෙකග්නයිස් වෙනවා වගේම ඇසට් එක මොකද වෙන්නේ ඊළඟට? ඩිප්‍රීසියේට් වෙනවා. එහෙම නැත්නම් ඇමෝටයිස් වෙනවා. අපි කියනවා ටැන්ජිබල් ඇසට්ස් නම් අපි කියනවා ඩිප්‍රීසියේට් වෙනවා කියලා. ඉන්ටැන්ජිබල් අපි කියනවා ඇමෝටයිස් වෙනවා කියලා. එතකොට මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සාමාන්‍යයෙන් ඉන්ටැන්ජිබල් වගේනේ. ඒ නිසා අපි කියනවා එතන ඇමෝටයිස් වෙනවා කියලා. එතකොට මේ මෙතන වචනයක් තියෙනවා ළමයි මේක තේරුම් ගන්න ඕනේ ඇමෝටයිසබල් ලයිෆ් ඔෆ් ඇසට්ස් කියලා. ඇමෝටයිසබල් ලයිෆ් ඔෆ් ඇසට්ස් කියලා. හරිනේ. amortizable life එක කියන එකේ තේරුම මේකයි. මෙන්න මේකයි. මම බලාගන්න මේක පැහැදිලිව කියලා තිනවා to capitalized and value research assets we make assumption about how long it takes for research and development to be converted on average into commercial product. කියන්නේ commercialize වෙන්න කොච්චර කාලයක් යනවද on average කියලා. හරිද? කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මේ දරපු දැන් හිතන්න අපි මේ 2020 අවුරුද්දේ ඉන්නවා අපි
දරනවා 1 million research and development expense එකක්. අපිට මේ දරපු 1 million research and development expense එක තුලින් ප්‍රතිලාභයක් ලබන්න commercial product එකක් වාණිජමය නිර්මාණයක් නිෂ්පාදනයක් බිහි කරගන්න commercialize කරගන්න වාණිජකරණය කරගන්න කොච්චර කාලයක් යයි කියලා අපි අපේක්ෂා කරනවද ආසන්න වශයෙන් average කොච්චර කාලයක් සමානට අවුරුදු 5ක් වෙන්න පුළුවන් ඉතින් 20 තමයි 2025 මේක අවුරු වියදම දරන්නේ නමුත් ඒ ප්‍රතිලාභෙනි 2025 ේදී වෙන්න පුළුවන් හරි ඒ වගේ වෙන්නේ කාලයට අපි කියන amortizable life එක කියලා ඉතින් මේ research and development expense එක අපිට capitalize කරාට පස්සේ ඒක amortize කරන්න පුළුවන් ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන දවස දක්වා හරිනේ අපි estimate කරන්න ඕනේ කාලය කොච්චරද කියලා ඉතින් amortizable life එක කියලා හරිනේ ඒක ඕක ළමයි වැදගත් මොකද තියාගන්න ඕනේ ඉතින් අපි මේ අඳුරගන asset එකට අපි කියනවා research asset කියලා අපි කියනවා ඒ research asset එක අපි amortize කරන්න ඕනේ ඉතින් මේ amortize කරන life එක ළමයි අපි එනවා ඊළඟ slide එකට හතරවෙනි එකට මේ amortizable life එක වෙනස් වෙන්න පුළුවන් කියන්නේ asset එකෙන් asset එකට වර්ග 90 business එක 90 ආයින් industry එක 90 වෙනස් වෙන්න පුළුවන් හරිනේ ඒක විවිධ කාරණා බලපානවා දැන් මේ උදාහරණයක් ගත්තොත් එහෙනම් මේකේ අපි දැන් මේ slide එක දීලා තියෙන example එක ගමුකෝ මේක දීලා තියෙනවා අපි ගත්තොත් එහෙනම් pharmaceutical company එක දැන් අපි හිතමු ඖෂධ නිෂ්පාදනය කරනවා හරිද pharmaceutical දැන් ඖෂධ නිෂ්පාදනය කරන දැන් තමයි covid වලට කියලා covid වලට vaccine එකක් හදනවා ඒ ඒ vaccine එක හදන්න දරන research and development expense එක commercialize වෙන්න අපි හිතමු මේ අවුරුද්දේ දරන්නේ වියදම ඇත්තටම vaccine එකක් හදලා විකුණන්න පුළුවන් මට්ටමට එන්න යන කාලය සාමාන්‍යයෙන් pharmaceutical products වල වැඩි සාමාන්‍යයෙන් මොකද හේතුව තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා එහෙම drug එකක් ඒ කියන්නේ pharmaceutical ඖෂධයක් ඒ වගේ දෙයක් අපිට විකුණන්න පුළුවන් තත්ත්වෙට ගන්න කාලයක් යනවා. මොකද ගොඩාක් අවසර ගන්න තියෙනවා, බලපත්‍ර ගන්න තියෙනවා, ටෙස්ට් කරන්න ඕනේ, ක්ලිනිකල් ටෙස්ට් කරන්න තියෙනවා. ඒ ගොඩාක් දේවල් තියෙනවා. දතුරු ආබාධ තියෙනවද බලන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. ඒත් එහෙම තියෙද්දි අපිට අවුරුද්දකින් දෙකකින් මේ වියදම කැපිටල් කියන්නේ කමර්ෂලයිස් වෙයි කියලා අපිට කියන්න බෑ. සාමාන්‍යයෙන් කැලකිතු කාලයක් යනවා. හැබැයි ඔක අනිත් පැත්ත. softwares වගේ ඉතින් කම්පැනික් කිනා softwares හදනවා එන IT industry එකේ ඉතින් සාමාන්‍යයෙන් මේ softwares හදනවා apps හදනවා ඒ වගේ දෙයක් හදන්න දරන research and development expense එක දැන් ලංකාවේ වුණත් ගොඩක් වෙලාවට apps හදන්න ගොඩාක් කට්ටිය පෙළඹිලා තිනවා apps හදලා ඉක්මනට out කරනවා ලොකු කාලයක් යනවා ඉතින් මේ එයා එක හදන්න දරන මේ research and development expense එක capitalize වෙන ලොකු කාලයක් යන්නේ නැහැ අතරම يعني අරකට සාපේක්ෂව ෆාමසිටිකල් වලට සාපේක්ෂව රිලටිව්ලි ලෝ ටයිම් පීරියඩ් එකක් තමයි යන්නේ. හරිනේ. ඒතර ඩ්‍රග් එකකට අපි තමු කියන්නේ ෆාමසිටිකල් ඓටමේට අවුරුදු 5ක් නම් software අවුරුදු 2ක් වෙන්න පුළුවන්. හරිනේ. ඒක තමයි මේ කියන්නේ. ඇමෝටයිසබල් ලයිෆ් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ඒ තියෙන කියන්නේ ඇසෙට් එකේ නේචර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එක, බිස්නස් එක, ඒ දේවල් අනුව. එතකොට මේ ඇමෝටයිසබල් ලයිෆ් එක අපි අතර එස්ටිමේට් කරන්න ඕන එක. මේක එස්ටිමේට් කරන ඇත්තම ගත්තොත් එහෙම සිමිලර් කේසස් දිහා බලලා ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්සස් බේස් කරගෙන පාස්ට් එක්ස්පීරියන්ස් බේස් කරගෙන තමයි එස්ටිමේට් කරන්න ඕනේ. හරිනේ. ඉතින් අපිට ඇත්තම එස්ටිමේට් කරන්න දෙයක් නැහැ අපිට ගාණ දෙනවා. හරිනේ. ඉට් කැන් බී ඇසියුම් දැට් ද ඇමෝටයිසේෂන් ඉස් යුනිෆෝම් ඕවර් ටයිම් විච් ලීඩ්ස් ටු ද ෆලෝවිං එස්ටිමේට් ඔෆ් ද රෙසිඩුවල් වැලියු ඔෆ් ද රිසර්ච් ඇසෙට් ටුඩේ. හරි. දැන් මෙහෙම. දැන් ළමයි අපි හිතන්න ඒ හිතන්න අපි නිකන් හිතමු දැන් අපි වැක්සීන් එකක් හදන්න හදනවා කියලා. මොන කොවිඩ් වැක්සීන් එකක් හදන්න හදනවා. අපි ඒකට න පටන් ගත්තේ 2010. දැන් අපි තමු 2020 නේ මේ වැඩේ මේ වුණේ පටන් ගත්තේ කොවිඩ් එක. ඒක 2020 තමයි පටන් ගත්තේ. මොන වැක්සීන් එක හදන්න රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්ස් දරන්න පටන් ගත්තේ ඔන්න 2020. 2020 වියදම් දරනවා. ආයි 21 එකෙත් දරනවා. 2022 එකෙත් දරනවා. මම හිතන්නේ කොහොමද? තවම දරන එක්ස්පෙන්සස් හැම එකක්ම අපි උපකල්පනය කරනවා යුනිෆෝම් ටයිම් එකක් තියනවා කියලා. කැන් බී ඇසියුම් දැට් ද ඇමෝටයිසේෂන් ඉස් යුනිෆෝම් ටයිම් කියන්නේ 2020 දරපු පිරිවැය කමර්ෂලයිස් වෙන්න කමර්ෂල් ප්‍රොඩක්ට් වෙන්න අවුරුදු 5ක් යනවා නම් උපකල්පනයක් අපි කරනවා 21 දී අපි දරනවා නම් ඒ වැක්සින් එකටම තව වියදමක් ඒකත් කමර්ෂලයිස් වෙන්න තව අවුරුදු يعني එතන ඉඳන් අවුරුදු 5ක් යනවා 22 දී දරපේ කමර්ෂලයිස් වෙන 22 ඉඳන් අවුරුදු 5ක් යනවා
අනිදර උපකල්පනය කරගෙන වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. යුනිෆෝම්. හරිනේ. එහෙම නැත්නම් මේ ගාන හදන්න අමාරුයි. ඒ නිසා අපි හිතනවා අපි මේ ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් අවුරුදු දැන් ළමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ කවුරුද්දකින් දරලා ඉවර කරන්න පුළුවන් වියදම නෙමෙයිනේ. කවුරුද්දෙන් අවුරුද්ද නිතරම දරනවා. අවුරුදු පහක ප්‍රොජෙක්ට් එකක් අපි කරගෙන යනවා නම් පහ පුරාම දරන්න වෙන්න පුළුවන්. මේ දරන එක්ස්පෙන්සස් අපි දරන වෙලාවෙම කැපිටලයිස් කරන්න ඕනේ. දැන් 2020 වියදම් කරා නම් 1000 ඒ අවුරුද්ද කැපිටලයිස් කරන්න ඕනේ. ඇසෙට් එකක් විදියට. 21 2000ක් දරුවා නම් එහෙම 2021 තමයි කැපිටලයිස් කරන්නේ. එහෙම නියන්නේ. ඒ ප්‍රොසෙස් එක තේරුම් ගන්න. හරිද? නැත්තම් මේක අවුල් වෙනවා. මොකද්ද අපි වෙන්නේ? සාමාන්‍යයෙන් කම්පැනික් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දරද්දි සාමාන්‍ය ඇකවුන්ටින් ට්‍රීට්මන්ට් එකනේ අපි තමයි දැන් මේම 2020 21 22 20 1000යි 21 2000යි 22 3000යි ඕන දරනවා. ඇකවුන්ටින් ට්‍රීට්මන්ට් එක ඔය තුනම 1000 2000 3000 අවුරුදු තුනේදී එක්ස්පෙන්ස් කරන එක. හැබැයි ෆයිනෑන්ෂල් වෙන ට්‍රීට්මන්ට් එක මොකද්ද? 2020 දරපු 1000 20දී ඇසෙට් එකක් විතර ගන්නවා. 21 දරපු 2000 ඒ අවුරුද්දේදී ඇසෙට් එකට එකතු කරනවා. 22 දරපු 3000 ඒ අවුරුද්දේදී ඇසෙට් එකට එකතු කරනවා. හැබැයි 20 දරපු 1000 එතන ඉඳන් මොකද වෙන්නේ? ෂේ වෙනවනේ. 21 දරපු 2000 21 ඉඳන් ෂේ වෙනවා. 22 දරපු 3000 22 ඉඳන් ෂේ වෙනවා. දැන් මේ කියන්නේ හිම ෂේ කළ යුතු කාලය ගැන. 20 දරන 1000 ෂේ වෙන්නේ අවුරුදු 5කට නම් 21 දරන 2000 ෂේ වෙන්නේ 5කට. 22 දරන 3000 ෂේ වෙන්නේ 5කට. අන්න ඒ වගේ. හරිනේ. කියන්නේ අපි හිතනවා යුනිෆෝම් ලයිෆ් ටයිම් එකක් තියනවා කියලා. හරිනේ. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ assumption එකක් අතර මේක. හරිනේ. ඒක clear. එතකොට ඒ කියපු assumptions base කරගෙන මේකල පෙන්නලා තියෙනවා. බලන්න නිකන් සමීකරණයක් දාලා තියනවා. asset එකේ value එක ගන්න කොහොමද කියලා. value of the research asset කියලා. මම ලොකු සමීකරණයක් දාලා තියනවා. මෙන්න මේ sigma ඔහම t = 0 ඉඳන් t = ඔහම දාලා rnd n + t divided by n ඔන්නෝම කතාවක් දාලා ඒක පැහැදිලි කරලා තියෙනවා. මේ slide පස්සෙන එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේක හැදෙන්නේ කියලා. දැන් කියෙව්වා කියලා තේරෙන එකක් නෑ ඉතින්. ඒ නිසා මේ සූත්‍රය කොහොමද ආවේ කියලා explain කරන්න මම යන්නේ නැහැ. මොකද ඒක කිව්වා කියලා මේක තේරෙන්නේ නෑ ඉතින්. හරිනේ. මේ research asset එකේ value එක ගන්න විදිහම පැහැදිලිව වෙනම කියන්න example එකක් එක්ක. නමුත් මේක මෙහෙම බැලුවා කියලා සහ මේ සූත්‍රය මතක තියාගන්න ඕනෙත් නැහැ. හරිනේ. මේ සූත්‍රය මතක තියාගන්න අවශ්‍ය නැහැ. අදහස් තමයි තේරුම් ගන්න ඕනේ. සමක යට දාලා තියෙනවා කියන විස්තර කිරීමක් ඒක හරියට කියවන කෙනෙක් නම් තේරුම් ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ එහෙම නෙමෙයි. අපි අතරම example එකක් ඇසුරෙන් මේක තේරුම් ගන්න මොකක්ද මේක වෙන්නේ කියලා. ඒක ඇයලා අපි ඊළඟට කියන්නම්. හරිනේ. අපි තේරුම් ගන්න දේ මේක මම කියන්න හිතේ මෙච්චරයි. කියන්න හිතේ දැන් ෆයිනෑන්ෂල් කරන දේ තමයි මේ විදිහට research and development කියන expense capitalize කරනවා. asset එකක් විදිහට අඳුන ගැනීමත් සමග වෙන දේ තමයි ළමයි. මෙතෙක් කල accounting balance sheet එකේ අඳුනා නොගත්තවත් තම අලුතෙන් generate වෙනවා. finance එකට අලුතෙන් recognize කරනවා. ඒතර assets ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේද? asset එකක් අලුතෙන් එකතු වෙනවා. හරිනේ. ඒතර asset එකක් අලුතෙන් එකතු වෙනවා කියලා කියන්නේ අපි අර ගණනය කරන ළමයි return on assets කියලා ratio එකක් මොකක් වෙයිද ඔකට? asset එකක් අලුතෙන් එකතු වෙනකොට return on assets return divided by assets. assets තව තව එකතු වෙන return on assets අඩු වෙනවා. එහෙනම් තේරුම මොකද්ද ළමයි? ඇත්තටම දැනට return on assets කියන එක අපි වැඩි කරලා පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ අපි research and development expenses දරපු ඒවායන් ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ඒවායන් අපිට return එකක් ලැබෙනවා. නමුත් ඒ return එකට relevant research asset එකක් අපි recognize කරලා නැහැ accounting books වල. ඒක අපි expense කරලා. ඒ නිසා assets අඩුවෙන් පෙන්නනවා return එක වැඩිපුර පෙන්නනවා. එතකොට ඒක overestimate කියලා පෙන්නනවා. දැන් අපි කරන්නේ ඒ වැරද්ද නතර කරන්න return එක generate වෙනවා වගේම ඒ research and development expense එක asset එකට දාලා පෙන්නනවා. එතකොට අර overestimation එක නැති වෙනවා. තමයි කියන්නේ. හරිනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඒ වගේම මේ විදිහට අපි අලුතෙන් asset එක recognize කරාම assets වැඩි වෙනවා වගේම ඔයා දන්න ළමයි දැන් asset එකක් වැඩි වෙනවා අනිත් පැත්තේ මොකද වෙන්නේ? income එකක් generate වෙනවා. يعني asset එකක් වැඩි වෙනවා කියලා කියන්නේ ඒ හා සමගාමීව income එකක්. ඒ කියන්නේ equity වැඩි වෙනවා. equity වැඩි වෙනවා. equity වැඩි වෙන එක බලපානවා ළමයි ratio එකට. අපි කියනවා return on equity කියලා. මේ return on equity කියන්නේ ගණනය කරන්නේ return එක බෙදනවා equity වලින්. ඒ equity එක
දැන් මොකද වෙන්නේ වැඩි වෙනවා එහෙනම් return on equity ratio එක මොකක් වෙයිද return divided by equity යටපදයේ equity එක වැඩි වෙනවා ratio එක මොකද වෙන්නේ ratio එක අඩු වෙනවා එහෙනම් ඒකේ තේරුම මොකද්ද ratio එක කලින් overestimate කරලා තිබිලා තියෙන්නේ වැඩිපුර දාලා තිබිලා තියෙන්නේ ඒක කොහොමද return එකක් පෙන්නලා තියෙනවා return එකක් එලි දක්වලා තියෙනවා ඒ කියන්නේ මේ research and development දරපු වියදම තුලින් return එකක් ලැබිලා තියෙනවා ඒ return එක උඩ තියෙනවා return කියලා හැබැයි divided by equity කියනකොට ඒ equity ඇතුලේ ඔය දරපු research and development expense එක කියන්නේ ඒක capitalize වෙලා නැහැ ඒ නිසා equity එක අඩුවෙන් පෙන්නනවා return එක වැඩියෙන් පෙන්නනවා ඒක overestimation එකක් තමයි තියෙන්නේ ඒක නැති කරන්න අපි ඒ asset එක ගේනවා equity වලට ගෙනාවට පස්සේ ඒ overestimation එක දෙනවා ඒක තමයි අපි මෙතනින් අත්‍යවශ්‍යම කරන්න බලාපොරොත්තු වෙන ළමයි මේ කරන විදිය කොහොමද asset එක ගන්න ඒක අපි ඊළඟට කියනවා